නිවන් දකින්නා කියලා කියන්නේ හිතන ක්‍රියාව නතර වීමට. හිතන ක්‍රියාව නතර වෙන්නේ ඒ ක්‍රියාව කෙරෙන හේතු නතර වුණාම. බුද්ධ ධර්මයේ අනුවම සෑම සංසිද්ධයක්ම සිද්ධ වෙන්නේ හේතුවක ඵලයක් වශයෙන්. ඒකද කියනවා පටිච්ච සමුප්පන්න ධර්මතාවය කියලා. හේතුවක් පත්‍ය කරගෙන තමා යම් කිසි දෙයක් අපිට දැනෙන්නේ. ඒ දැනෙච්ච දේ ගැන ඊට පස්සේ ඒ දැනීම පදනම් කරගෙන දැනීම හේතු කරගෙන ඒ ගැන අපි හිතනවා. හිතට යමක් දැනෙන එක අචේතනික ක්‍රියාවක්, නිරුත්සාහක ක්‍රියාවක්, ඉබේ සිද්ධ වෙන දෙයක්. ඒ වගේම හිතන එක සචේතනික ක්‍රියාවක්, ඕනකමින් කරන ක්‍රියාවක්. ඒ ඕනකම ඇති කරන හේතු තුනක් ගැන බුදු දහමේ සඳහන් වෙනවා. එකක් තමයි දැන දෙයට කැමති වීම. ඒක කියනවා රාගය කියලා. අනිත් එක තමයි දැන දෙයට අකමැති වීම. ඒක කියනවා සංස්කෘතියෙන් ද්වේෂය කියලා, පාලියෙන් දෝෂය කියලා කියනවා. අනිත් එක ඒ දැන දෙයට මුලා වීම. ඇත්ත නොදැනීම. සම්මා දිට්ඨියක් නැතුව මිච්ඡා දිට්ඨියක් ඇතිවීම. සම්මා දිට්ඨිය කියන්නේ ඇත්ත දැකීමට, මිච්ඡා දිට්ඨිය කියන්නේ බොරු අත්දැකීමට. ඒ බොරු අත්දැකීම ඇති වෙන මුලාවට තමයි මෝහය කියලා කියන්නේ. ඒ මෝහය නැති වීම තමයි ප්‍රඥාව කියලා කියන්නේ. ප්‍රඥාව කියන්නේ මෝහයට ප්‍රතිවිරුද්ධ ධර්මයක්. ධර්ම කියන්නේ චිත්ත ස්වභාව වලට. ඒ චිත්ත ස්වභාවයන්ගේ ක්‍රියාකාරීත්වය. ඒ කියන්නේ චිතිවිලි පහළ වීම, චිත ක්‍රියා කිරීම, නතර වීම තමයි මොනිකේ විදිහට නිවන් දැකීම කියලා කියන්නේ. බුදුහාඳුරෝ නිවන් දැකලා බුද්ධත්වයට පත්‍ච වෙලාව ගැන ඉන් පස්සේ උන්වහන්සේ නැගෙන උදානයක් ධම්මපදයේ ජරාවග්ගයේ තියෙනවා. ඒ උදානයේදී උන්වහන්සේ කියනවා, උන්වහන්සේ බුදු වෙච්ච වෙලාවේදී විසංකාර ගතං චිත්තං කියලා. ඒ කියන්නේ සිතිවිලි සකස් වීම, චිත්තං කියන සිත් සකස් වීම, සංකාර කියන්නේ සකස් වීමට, සංකත කියන්නේ සකස් වූ. සිතිවිල්ලක් සකස් වුණාට පස්සේ ඒ සංකත ධර්මයක් වෙනවා. ධර්ම කියන්නේ හිතේ දැනෙන දේවල් වලට. හිතේ දැනෙන සංකත ධර්ම. ඒ සංකත ධර්ම සකස් වීම තමයි සංකාර කියලා කියන්නේ. ඒ තත්ත්වයට හිත ගමන් කරලා අන්තිමට හිතේ දැනෙන එක තමයි සංකාරයෙන් පස්සේ විඥාන කියලා කියන්නේ. ඒවා බුදුහාඳුරු සලකන්නේ ස්කන්ධ පහක් වශයෙන්, ගොඩවල් පහක් වශයෙන්. ක්‍රියාකාරී ගොඩවල් පහක්. රූප, වේදනා, සංඥා, සංකාර. ඇහැ රුප්පණේ වෙන එක, ආලෝක තරංගයක් වැටලා ඇහැ රුප්පණේ වෙන එක කියන රූප කියලා. ඒක ඉබේ සිද්ධ වෙන සිද්ධියක්. ඒ රුප්පණේ වුණාම ඒ රුප්පණේ ඇති කරපු ධර්මයේ හිතට දැනෙනවා. ඒකට කියනවා වේදනා කියලා. වේදයිතකෙන් දැනීම නිසා. ඊට පස්සේ දැනිච්ච දේ අඳුනා ගන්නවා. ඒ අඳුනාගන්නේ යමක් දැනුනයි කියලා තමයි. යම් කිසි ඉන්ද්‍රියකට ඒ ඉන්ද්‍රිය සංඥාව නිකුත් කරනවා.
රූප වේදනා සංඥා ඒ සංඥාව උඩ ඒ නිමිත්ත මොකද්ද කියලා හඳුනා ගැනීමට පරණ මතක සටහන් අවදි වෙනවා. ඒ මතක සටහන් අවදි වුණාම චිත්ත රූපය සකස් වෙනවා. ඒක ප්‍රිය වශයෙන් දැනෙන්න පුළුවන් අප්‍රිය වශයෙන් දැනෙන්න පුළුවන් අම්මා තාත්තා ආදී වශයෙන් දැනෙන්න පුළුවන් පුද්ගලික වශයෙන් දැනෙන්න පුළුවන් ද්‍රව්‍යයක් වශයෙන් දැනෙන්න පුළුවන් ඒවා එක එක රූප ඇහැට දැනලා ඇති වෙන දේවල් ට කියනවා ඒ දැනීමට කියනවා ඇහැට දැනෙන එකට රූප රූප කියලා කන මගින් දැනෙන දේවල් ට කියනවා ශබ්ද රූප කියලා නහය මගින් දැනෙන දේවල් ට කියනවා ගන්ධ රූප කියලා සමයි ස්පර්ශයෙන් දැනෙන දේවල් ට කියනවා පොට්ටබ රූප කියලා අන්නේ වේදනා නිසා රූප වේදනා ඒක දැනෙන නිසා ඒ ඉන්ද්‍රයන් යම්කිසි සංඥාවක් අපේ හිතට දෙනවා. ඒ සංඥාව උඩ තමයි අපි ඒ දැනගත දේ අඳුනාගන්නේ. ඒ අඳුනාගෙන ඒ උඩ චිත්ත රූප සකස් වෙන එක තමයි සංකාර කියලා කියන්නේ. සංකාර කියන්නේ ඇත්තක් නෙවෙයි ඇත්තක් වගේ පේන්නේ නැත්තම් බොරුවක්. ඒක හැබැයි වශයෙන්ම බලනකොට ඇත්තක් කියලා කියන බෑ නැත්තක් කියලා කියන බෑ. හේතුක ප්‍රතිපලයක්. පටිච්ච සමුප්පන්න ධර්මතාවයක්. මේ විදිහට දැන දේවල් උඩ චිත්‍රූප චිත්‍රවිලි සකස් කරන එක. දැන් හොඳයි කියලා කියන්නේ දැන දේ ඒක සිටිවිල්ලක්. නරකයි කියන්නේ ඒක සිටිවිල්ලක්. ඒ දේ තියා ගන්න ඕනේ කියලා ප්‍රිය වෙලා ඒක සිටිවිල්ලක්. ඒක නරකයි කියලා දැනලා ඒක අයින් කර ගන්න ඕනේ කියන හිතෙන එක සිටිවිල්ලක්. ඒ සිටිවිලි සකස් වෙන හේතු තමයි නිවන් දෙකෙමින් නැති වෙන්නේ. මම කලින් කිව්වා අපි හිතන්නේ ඒ දෙයට කැමැත්තක් ඇති වුණොත් ඒ කැමැත්තට තමයි රාගය කියන්නේ. අකමැත්තක් ඇති වුණොත් ඒකට තමයි ද්වේෂය කියලා කියන්නේ රාග. ඒ වගේම එයින් යම් කිසි වැරදි නිගමනයක් ඇති වුණොත් තමයි මොහේටපත් වෙලා අපි ඒක ගැන හිතන්නේ මුලා වෙලා. ඒ මුලාව තමයි පදනම් වෙන්නේ කැමති වීමකට අකමැති වීමකට. අපි කැමති වෙන්නේ අකමැති වෙන්නේ යමක සැබෑ තත්වයේ හරියාකාරව දැනගන්න නැතුව. ඒකයි හොඳයි කියලා කතාද බැඳගෙන ඊට පස්සේ දුක්ඛාද නරකයි කියලා. සුර කතාද බැඳිනකොට ඒ කතාද බැඳෙට පස්සේ පේන නරක පේන්නේ නැහැ. මුලා වෙලා තමයි කැමැත්ත තුල තියෙන්නේ. දුක්ඛාද වුණ පස්සේ ආයිත් එයා ඕන වෙන්නේ ඒ දුක්ඛාද වෙච්ච එපා වීමට හේතුව හරියාකාරව තේරුම් ගත්තේ නැති නිසා. මේ විදිහට අපි රාගය කියන කැමැත්තත් ද්වේෂය කියන අකමැත්තත් දෙකම ඇති වෙන්නේ මෝහය කියන මුලාව නිසා. මේ විදිහට හිතන එක නතර වෙන්න නම් රාග දෝෂ මෝහ නැති වෙන්න ඕනේ. අන්න ඒකට නිවන කියන්නේ. ඒකයි නිබ්බාන සූත්‍රයේදී නිර්වාණ ක්‍රියාකරණ සූත්‍රයේදී බුදුහාමුදුරුවෝ කියනවා. ඒක තියෙන සංයෝජනිකය හතරවෙනි කාණ්ඩේ 474 පිටුවේ. එහිදී උන්වහන්සේ නිවන විග්‍රහ කරනවා රාගක්කොයෝ දෝසක්කොයෝ මෝහක්කොයෝ ඉදං උච්චති නිබ්බාන කියලා. නිවන කියලා කියන්නේ රාග දෝස මෝහ නැතිවීම. රාග දෝස මෝහ නැතිවීම කියන්නේ සිතිවිලි සකස් කරන හේතු නැතිවීම. හේතු නැතුණාම හේතුව ඵලය නැති වෙනවා. ඕක තමයි පටිච්ච සම්පන්න ධර්මයේ ස්වරූපය වශයෙන් බුදුහාමුදුරුවෝ කියා දීලා තියෙන්නේ. ධනක සංගතු න තුම්ම සූත්‍රයේ ඒක තියෙන සංවිධානයක දෙවෙනි කාණ්ඩේ 100 වෙනි පිටුවේදී එයිදී ඉමස්මින් සති ඉදන් හෝති මෙන්න මේ දේ තියෙනකොට මෙන්න මේ දේ ඇති වෙනවා.
කියන්නේ හේතුව තියෙනකොට ඵලය ඇති වෙනවා. ඉමාත්මින් අසති ඉදන් නොහොති. මේක නැත්නම් ඒ ප්‍රතිඵලයක් නැහැ. හේතුව නැත්නම්. මෙන්න මේ දේ ඇති වුණාම තමයි මේ දේ ඇති වෙන්නේ. හිමස් උපාදෝ ඉදන් හොති. හිමස් නිරෝධි ඉදන් නුරුජ්ජති. හේතුව නැති වුණාම ඵලය නැති වෙනවා. ඒ විදිහට තමයි මේ විශේෂ සෑම සංසිද්ධියක්ම සිද්ධ වෙන්නේ. සෑම සංසිද්ධියක්ම හේතුවක ඵලයක්. ඒ හේතුවක ඵලයක් වශයෙන් තමයි අපේ හිතේ සිතිවිලි සකස් වෙන්නේ. ඒකයි නිබ්බාන සූත්‍රයේදී නිවන විග්‍රහ කිරීමේදී කියන්නේ විසංකාර ගතං චිත්තං කියලා ධම්පදේ. ගාතවදී ප්‍රථම බුද්ධ විදානයේදී විසංකාර ගත වුණ කියන්නේ සකස් වීම චිත්ත රූප සකස් වීම නැති වුණා කියලා කියනවා. සංකාර කියලා කියන්නේ වර්තමාන කුලත්‍ය දැන් සකස් වෙනවා මේක දැනුම් සිද්ධ වෙනවා. සංකත කියන්නේ අතීත කුලත්‍ය ඒ සිද්ධ වෙච්ච දේවල් වලට කියන සංකත කියලා. මේ සංකත අසංකත ධර්ම ගැන විග්‍රහයක් බුදුහාමුදුරුව දක්වනවා. සංකතිකයන් සකස් වෙච්ච අසංකතිකයන් සකස් නොවෙච්ච නිවන සකස් නොවෙච්ච දෙයක් අනිත් හැමයක්ම අපි හිතේ දැනෙන සකස් වෙච්ච දේවල් සංකාර ගත වෙලා අංගුත්තිනිකායේ පළවෙනි කාණ්ඩයේ 274 පිටුවේ තියෙන තිකනිකාතේ සංකත ධර්ම වල අසංකත ධර්ම වල ලක්ෂණ විචිකරණ තුනවාසේ සංකත ධර්ම වල තියෙන උපාදෝ වයෝ පිටස්ස අඤ්ඤතත් පඤ්ඤායිති කියලා ඇතිවීමක් තියෙනවා ඒකේ පැවැත්මක් තියෙනවා ඒ පැවැත්ම තියෙන්නේ දිරාපත්තිම ඇතිවෙච්චදී දිරාපත් වෙනවා ඒ දිරාපත් වෙන දිනම කද්ද පවතින තත්ත්වයේ වෙන තත්ත්වයකට පෙරලෙනවා පිටස්ස අඤ්ඤතත් පඤ්ඤායිති අසංකත ධර්ම කියන්නේ මේ තුනම නෑ. නිවන සාධාරණ කන්නේ අසංකත ධාතුවක් වශයෙන්. ධර්ම කියන්නේ හිතේ දැනෙන දෙයක්. නිබ්බාන කියන්නේ හිතේ දැනෙන දෙයක් නෙමෙයි. අතක්කාවචරය කියලා කියන්නේ ඒකයි නිබ්බානෙට. මේ විදිහට සාකච්ඡා කරනකොට අපිට දැනෙනවා නිවනත් ඒ නිවන තත්ත්වයේ නිවන දකින තත්ත්වයේ හිතපත් වීමත් හේතුක ප්‍රතිඵලයක්. මොකද හේතුව නිබ්බාන සූත්‍රයේ සිටිනවා රාග දෝෂ මොහ අයින් වීම හිතේ. එතකොට නිවන හේතුක ඵලයක් නෙවෙයි. අර හේතු නැතුණාම ඇති වෙන තත්ත්වය. නිවන ඇති කෙන හේතුවක් නැහැ නිවනට ඒක අසංකත කියලා කියන්නේ. මේ தත්ත්වයේ තේරුම් ගන්න කලින් ඇති වෙන දේවල් ගැන සංකත ධර්ම ගැන තේරුම් ගන්න ඕනේ. මහා හත්ති පදූපම සූත්‍රයේදී ඒක තියෙන්නේ මජ්ක්‍ධිම නිකාය පළවෙනි කාණ්ඩේ 448 පිටුවේ පටන් ගන්නෙ 468 පිටුවේදී කියනවා යෝ පටිච්ච සම්පාදම් පස්සති සෝ ධම්මම් පස්සති කියලා. ධම්ම කියන්නේ චිත්ත ස්වරූප හිතේ තියෙන වැටෙන හිතේ තියෙන ස්වරූප. ඒ ස්වරූපය තියෙන එක එක හේතු වල. ඒකට හේතු දයින්කොට මෙන්න මේ හේතු නිසා මෙන්න මේ ඵලය ඇති වෙනයි කියලා චිත්ත ධර්ම දැනෙනවා. ධර්ම කලින් කිව්වේ රාග දෝෂ මොහ නිසා සිතිවිලි සකස් වෙනවා. ඒව නැති වුණාම සිතිවිලි සකස් වෙන්නේ නැහැ. අන්න ඒකටයි නිවන කියලා කියන්නේ. ඒ සකස් වෙන දේවල් විග්‍රහ කරලා තියෙන තුන් ආකාරයි බුදුහාඳුරෝ. පුඤ්ඤාභි සංකාර ප්‍රසන්න දේවල් යහපත් දේවල් සකස් වෙනවා පිං. අපුඤ්ඤාභි සංකාර අයහපත් දේවල් සකස් වෙනවා හිතේ. ඒ වගේම සකස් වෙන්නේ නැති හිත සෙලවෙන්නේ නැති කම්පා වෙන්නේ නැති තත්වයක් හිතේ පාලනය. ඒකට කියන ආනෙන්ජාභි සංකාර
හිත ධ්‍යානගත වුණාම හිතන්නේ නැහැ. හිතේ ක්‍රියාව නතර වෙනවා. පින් කරන්නේ නැහැ, පව් කරන්නේ නැහැ. ඒ වෙලාවේ හිත ක්‍රියාත්මක වෙනවා. හිතේ සකස් වීම තියෙනවා. චිත්ත තුර බැලනවා. ධ්‍යානගත හිතේ දැනෙනවා, හැබැයි හිතන්නේ නැහැ. අන්නේ වෙලාවේදී පවතින සංස්කාර වලට කියනවා හිතේ ඒ තත්ත්වයේ සකස් වීමට නිවිසැනිසිත සකස් වීමට කියන අනිජ්ජබ්බේ සංකාර කියලා. ඒ තත්ත්වයේ හිතපත් වෙන ධ්‍යාන වලදී සමාධි වලදී. බුද්ධ කියලා කියන්නේ සකස් වෙන දෙයක් නෙවෙයි. බුද්ධ දැනගන්න නම් බුද්ධ ධර්මයේ වසාගෙන තියෙන ධම්ම දැනගන්න ඕන. හිතේ මැවෙන සංකාර වලින් තමයි කියන්නේ හිතේ මැවෙන සංකාර වලින් තමයි නිවන වෙහෙලා තියෙන්නේ. නිවනයි බුදු බවයි කියන්නේ දෙකක් නෙවෙයි. ඒ මොකද බුදු බව තියෙනවා නිවන තියෙනවා, නිවන තියෙනවා බුදු බව තියෙනවා. ඔක බුදුහාඳුනේ පැහැදිලිව විග්‍රහ කරලා තියෙනවා, ප්‍රකාශයක් කරලා තියෙනවා වක්කල් සූත්‍රයේදී. ඒකේ තියෙන සංවිතනයකයි තුන්වෙනි කාණ්ඩේ 206 පිටුවේදී 208 පිටුවේදී උන්වහන්සේ දේශනා කරනවා යෝ ධම්මං පස්සති සෝ මං පස්සති. යෝ මං පස්සති සෝ ධම්මං පස්සති. නිවන් දකින්නකට බුදුන් දකින්න පුළුවන්, බුදුන් දකින්න නිවන් දකින්න පුළුවන් වර්තමාන ජීවිතේ. ඒ කියන්නේ බුදු බව සාක්ෂාත් වෙන්නේ හිත නිවන් දැක්කම. මං කලින් කිව්වා නිවන් දකින්න සිතිවිලි නතර වෙන්න ඕනේ. සිතිවිලි නතර වෙන්න නම් අර මං කලින් කිව්වා හේතු නතර වෙන්න ඕනේ. නිබ්බාන් සූත්‍රයේ විග්‍රහ කරන්නේ ඒ විදිහට. අන්න එතකොට වෙන්නේ මොකද? හිතේ මෝහය පහළ වෙනවා. මෝහය මුලාව නිසා තමයි ඇත්ත தත්ත්වේ පේන්නේ නැත්තේ. සම්මා දිට්ඨි කියන්නේ හැබෑ தත්ත්වේ දැකීමට. අන්න එතකොට සත්‍ය දකිනවා. හිත යහපත් වෙනවා, යහපත් හිත. එතකොට යහපත් සංකල්ප, නිවැරදි සංකල්ප පහළ වෙනවා, සංකප්ප කියන සම්මා සංකප්ප. මිච්ඡා දිට්ඨි කියන්නේ අහපත් වැරදි දැකීම, මිච්ඡා සංකල්ප කියන්නේ වැරදි සිතිවිලි. අසුබ සිතිවිලට, නරක සිතිවිලට. යහපත් සිතිවිලි පහළ වෙනවා, එතකොට අපේ වචන යහපත් වෙනවා, සම්මා වාචා. එතකොට අපේ ක්‍රියාවල් යහපත් වෙනවා, සම්මා කම්මන්ත. එතකොට අපේ මුළු ජීවිතේ පැවැත්ම යහපත් වෙනවා. ඒකට කියනවා සම්මා ආජීව කියලා. අන්න එතකොට අප තුළ ශක්තියක් ඇති වෙනවා, යහපත් ශක්තියක්. නිවන් දැකෙන්න පුළුවන් ශක්තියක්. ඒ ව්‍යායාම කියන්නේ වෑයම් කිරීම නෙවෙයි, කරන්න පුළුවන්කම, හැකියාව ඇති වෙනවා. ඒ යහපත් හැකියාවට කියනවා සම්මා වායාම කියලා. අපි දැන් වර්ධනය කරන්නේ බොහෝ දෙනෙක් අයහපත් හැකියාව, හොරකම් කරන්න, මංකොල්ල කන්න, මිනි මරන්න, ඒවත් හැකියාව. ඒ වගේ දන් දෙන්න, සිල් රකින්න, භාවනා කරන්න, ඒවත් යහපත්, ඒවත් හැකියාව, යහපත් හැකියාව. ඒ සම්මා වායාම ඇති වුණාම ඒ වායාම, ඒ ශක්තිය මාර්ගයෙන් තමයි අපි හිත ක්‍රියාත්මක වෙන්නේ. වැරදි පැත්තේ සම්මා වායාම කියන්නේ යහපත් ශක්තිය. යහපත් ශක්තිය පවත්වාගෙන ආරක්ෂා කරන මානසික පුළුවන්කාරක තමයි සති කියලා කියන්නේ, සිහියෙන් ඉන්න. යමරකාරී යහපත් දේ ආරක්ෂා කරනවා. යහපත් ශක්තිය ආරක්ෂා කරන අයහපත් වෙන්නේ දෙන්නේ නැහැ. අන්න එතකොට හිත සමාධිගත වෙනවා. හිත සමාධිගත වෙනවා කියලා කියන්නේ හිත හිතන්නේ නැතුව දැනන මට්ටමේ පවතිනවා. දැන දේ දැනමින් ඉන්නවා. භාවනා කියන්නේ ඒකයි. භෞතිකයන් සිද්ධ වෙයි, භාවනා කියන්නේ සිද්ධ සිද්ධ වෙයි කියන එක සිද්ධ වෙන බව කියන කෘදන්ත පදයක්. භූතකයන් සිද්ධ වූ කියන අතීත කෘදන්ත පදයක්. භාවනා වර්තමාන කෘදන්ත පදයක්. ඒ සිද්ධ වෙන දේවල් දකිමින් ඉන්න එක ඒක චිත්ත ධර්ම දැකීමක්. ඒ චිත්ත ධර්ම දකිනකොට අප තුළ පහළ වෙන්නේ බුදු බව. ආර්ය අෂ්ටාංග මාර්ගය සම්මා දිට්ඨියෙන් පටන් ගන්න මේ ආසාවනේ සම්මා සමාධියේ
ඒ සමා සම්මා සමාධිය තමයි නිවන නිවන් දකින මාර්ගයේ අවසානය. අන්න ඒ තත්වයට හිතපත් වුණාම ඒ හිතේ සිතන ක්‍රියාව නතර වෙනවා, දැනෙන ක්‍රියාව පමණක් ඉතුරු වෙනවා. ඒ දැනෙන ක්‍රියාව නතර වෙන අවස්ථා දෙකක් තියෙනවා. එකක් තාවකාලිකව, අනිත් එක සදාකාලිකව. නිවන් දැකීමේදී නිවන සාක්ෂාත් වෙන්නේ නිරෝධ සමාපත්තියේ සමවැදීම. ඒකෙන් කියන්නේ සංඥා වේදයිත නිරෝධ සමාපත්තිය. සංඥාවන් නිකුත් කරන ඉන්ද්‍රයන් අකර්මණ්‍ය වෙනවා. හිතේ මොකුත් නොදැනී යනවා. හිත සමාධිගත වෙනවා. ඒ සමාධියේදී අපිට සාක්ෂාත් වෙන්නේ නොහිතන හිතක විසංකාරගතක හිතක් නිසා පහළ වෙන ස්වභාවයක්. ඒක හිතේ දැනයක් දෙයක් නෙවෙයි. ඒ වෙලාවේදී හිතේට තියෙන දැනීම සංඥා වේදයිත. වේදයිත කියන්නේ හිතේ දැනෙන ගතියක් නැති වෙලා. ඒ නිරෝධ සමාපත්තියෙන් අවදි වෙන්න පුළුවන්. නැවත ප්‍රකෘති ජීවිතේ නම. හැබැයි නිරෝධ සමාපත්තියට සමය දීලා පිරුණාන් පස්සේ නැවත දැනෙන ගතිය පහළ වෙන්නේ නැහැ. විඥාණය පහළ වෙන්නේ නැහැ. ඒකට කියනවා විඥානක්කේ කියලා පිරුණාන් පෑමේදී. ඒ විඥාණය නිවන් දැකලා පස්සේ පිරුණාන් පානකම් පවතින්නේ වේදයිත වාචේ. සංඥා වේද සංඥාවල් දැනෙනවා. ඒ දැනෙන්නේ අපිට යමක් දැනෙන්නේ සාමාන්‍ය අපිට දැනෙන්නේ විද්‍යුත් කාන්දම් ශක්තිය. ඉලෙක්ට්‍රෝ මැග්නටිසම් කියලා. නිවන් දකිනකොට කාන්ද නැති වෙනවා. ඒ කාන්ද නැති වෙනවා කියන්නේ ඇට්‍රැක්ෂන් විපාචන කියන්නේ ආකර්ෂණ විකර්ෂණ නැති වෙනවා. ප්‍රිය අප්‍රිය බව දෙක නැති වෙනවා. රාග විරාග වෙනවා. දෝෂ විච දෝෂ වෙනවා. විතරාගී විත දෝෂී චිත්තයක් පහළ වෙනවා. කාන්ද රහිත චිත්තයක් පහළ වෙනවා. ඒ වුණාට විද්‍යුත් ශක්තිය වැඩ කරනවා. ස්නායු වැඩ කරනවා. ඇහැට දැනෙනවා. කනට ඇහෙනවා. නහයට දැනෙනවා. දිවට දැනෙනවා. ඒ දැනෙන්නේ කැමැත්ත අකමැත්ත රහිතව මධ්‍යස්ථ හිතකින්. උපේක්ෂා සාගත හිතකින්. විතරාගී විත දෝෂී විත මෝචිත්‍යක් පවතින. දැනෙනවා. දැනෙනවා නම් මොහේ නැහැ. ඒ වගේම කැමැත්තක් ඇති වෙන්නේ නැහැ, අකමැත්තක් ඇති වෙන්නේ නැහැ. ඒ හිත විත දෝෂී විතමෝයි. ඒ කියන්නේ යථාභූත ඥාන ලක්ෂණි. ඒ වේටි එහෙමයි කියලා පිළිගන්න පුළුවන්කම තියෙනවා. යථාලාභ සන්තුෂ්ටිය. ඔය තත්ත්වය තමයි සිතිවිලි සිතන ක්‍රියාව නතර වෙච්ච හිතක පහළ වෙන්නේ. ඔය තත්ත්වය පවතින්නේ පිරුණම් පානකම් විතරයි. පිරුණම් පායට පස්සේ සංඥා වේදයිද කියන ඉන්ද්‍රියන් දෙන සංඥාවල් හිතට දෙන්න එක සම්පූර්ණ අතරිනවා. මොකද ඉන්ද්‍රියන් මැරෙනවා, ශරීරය මැරෙනවා. ඒ ශරීරය මැරෙනවත් එක්කම හිතත් සම්පූර්ණයෙන් මැරෙනවා. හිත මැරෙනවා කියන්නේ රූප වේදනා සංඥා දැනෙන ගතිය තිබුණාට ඒ සංඥා දැනෙන විඥානයක් නැති වෙනවා. ඒ නිසා විඥානක් කේ වෙනවා. නිවන් දැකීමේදී විඥාන කියන කාන්දම් වල දැනෙන එකට විඥාන කියලා කියන්නේ විද්‍යුත් කාන්දම් වල. නිවන් දැකීම සිද්ධ වෙන්නේ අර මං කලින් කිව්වා වගේ රාගය, ද්වේෂය, කැමැත්ත, අකමැත්ත ඇති කරන චිත්ත කාන්දම් අහුසි වෙනවා. චිත්තකාන්දම් අහසු වුණාට අර කලින් පැවැදෙන හිතේ ශක්තිය ඉතුරු වෙනවා. විද්‍යුත් ශක්තියක් වශයෙන් ඒකත් නැත්තරම් නැති වෙනවා. නිවන දැකලා පිරුණාන් පානකොට අන්න ඒ තත්ත්වය අපි සලකන්නේ නිබ්බාන ධාතු වශයෙන්. එතෙක් අපේ හිතේට දැනෙන සෞම්‍ය ස්වභාවය අපි සලකන්නේ නිබ්බාන ධම්මේ වශයෙන්, ධර්මයේ.
ධර්ම කියන්නේ හිතට දැනෙන දේවල්. හැබැයි ඒ හිතට දැනෙන දේවල් දැනෙන්නේ චිත්තක්ෂණ වලින්. චිත්තක්ෂණ කියන දේවල් ඇති වෙච්ච එකම නැති වෙනවා. ක්ෂණ බංගුරයි. උපාද තితి බංග කියලා. ඒ රැලි වගේ. ස්පාක් වගේ. ඒ තත්ත්වය විද්‍යුත් ස්පාක් ඉලෙක්ට්‍රිකල් ස්පාක්ස් ඇති වෙන එක පිනුවන් පානකම් තියෙනවා. අන්තිමට ඒ ස්පාක් ඇතිවීම අකුණු ඇතිවීම අක්ෂණ චිත්තක්ෂණ පහළවීම නතර වෙනවා පිනුවන් පානකොට. හිතන ක්‍රියාව කර කියන්නේ ඒ චිත්තක්ෂණ මාර්ගයෙන් යම් නිර්මාණ කරන එක. ඒ නිර්මාණ කරන එක තමයි නතර වෙන්නේ. නිර්මාණ කියලා කියන්නේ ඇති දෙයක් නෙවෙයි නැති දෙයක්. ධ්‍යානක් වශයෙන් ගත්තාම ඒක හරියට අපි කණ්ණාඩියක ඉස්සරහින් ඉන්නකොට අපි කණ්ණාඩිය අස්සේ ඉන්න වගේ පේනවා. ඒක ඇත්තක් වගේ පේන්නේ නැත්තක්. ඒ වගේ අපේ හිතේ යම් යම් දේවල් දැනෙනවා. ඒ දැනෙන්නේ චිත්ත රූපවලින්. ඒ හිතත් කණ්ණාඩියක් වගේ. හිතේ මැවෙන දේවල් ඒව ඇත්තක් වගේ පේන්නේ නැත්තක්. ඒ රූප මැවෙන්නේ සංකාරවලින්. සංකාරවල මූල හේතුව තමයි පරණ මතවාදට. ඒ සියල්ලම අහෝසි වීම තමයි පිරුණන් පෑමේදී සිද්ධ වෙන්නේ. එයින් පැහැදිලිව පේනවා